era expulso. ලෝක විවිධ රටවල් විවිධ මිසයිල් ආරක්ෂණ පද්ධති පාවිච්චි කරනවා. හැබැයි මේ හැම මිසයිල් ආරක්ෂණ පද්ධතියකටම පොදු ප්‍රශ්නයක්. ඒක තමයි මේකේ වියදම. උදාහරණයක් විදිහට මේ දවස්වල මේ හැමෝම කතා වෙන අයන් ඩෝම් සිස්ටම් එක ගත්තොත් මේකේ පාවිච්චි කරන ටමී ඉන්ටර්සෙප්ට් එකක්ම ඩොලර් 60000ක් විතර වෙනවා. හමාස් එකෙන් පාවිච්චි කරන පස්සම රොකට් එකක්ම ඩොලර් 600යි වෙන්නේ. වටිනාකම් අතරේ 100 ගුණයක වෙනසක් තියෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඊශ්‍රායලයේ අලුත් ගුවන් ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කරගෙන යනවා. අයන් බීම් කියලා කියන්නේ directed energy weapon air defense system එක. සරලවම කිව්වොත් laser defense system එක. ඊශ්‍රායලයේ කියන විදිහට මේක කිලෝමීටර් 7ක් 10ක් අතර තියෙන කාසියක් පවා ඉලක්කගත කරන්න පුළුවන් කිලෝවොට් 100ක ලේසර් එක. මේ ලේසර් එක මිනිත්තුක කාලයක් එකම ස්ථානයකට නාභිගත කිරීමෙන් සිද්ධ වෙන හානිය කිලෝග්‍රෑම් 1 මාරක ඩයිනමයිට් එකක් පිවිරීමෙන් සිද්ධ වෙන හානියට සමානයි. සාමාන්‍යයෙන් මිසයිල් එක ෆින්ස්, රඩර් සහ පේලෝඩ් කියලා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මේ වගේ ලේස් එකක් ෆින්ස් වලට සහ රඩර්ස් වලට ફોકસ කරොත් ෆින්ස් සහ රඩර්ස් කැඩිලා ගිහිල්ලා මිසයිලේ ගමන් මාර්ගය විනාශ වෙනවා. පේලෝඩ් එකට ફોકસ කරොත් ඩෙටනේට් එක හානි වෙලා පිපිරීමේ හැකියාව නැති වෙලා යනවා. ඉතින් මේ දක්වා කරපු පරීක්ෂණ වලට අනුව මේ ආරක්ෂණ පද්ධතිය ඊටම කාර්යක්ෂම ආරක්ෂණ පද්ධතියක්. අයන් ඩෝම් එකේ ටර්මී ඉන්ටර්සෙප්ට් එකක් 60 කිලෝමීටර 3000ක විතර වේගයෙන් ගමන් කරනවා. ඒත් මේ අයන් බීම් එක 60 කිලෝමීටර මිලියන 18ක් විතර ගමන් කරනවා. එහෙම බැලුවහම මේක උපරිම ප්‍රහාරක පරාසය වෙන කිලෝමීටර 10 ගමන් කරන අයන් බීම් එකට කාලයක් ගත වෙන්නේ නැති තරම්. ඉතින් මේ හේතුව හින්දා ගුවන් යානයක් හෝ මිසයිලයක් වෙනත් ගුවන් ආරක්ෂණ පද්ධති වලින් ගැලවෙන්න පාවිච්චි කරන ඉවේසිව් මැනුවස් එහෙම නැත්නම් මගහැරීමේ උපක්‍රම පාවිච්චි කරා කියලා අයන් බීම් එකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මේ හැමදේටම වැඩිය අයන් බීම් එක පාවිච්චි කරලා මිසයිලයක් විනාශ කරන්න යන වියදම ඩොලර් 2000ක් විතරයි. ඉතින් මේක අයන් ඩෝම් එකත් එක්ක සංසන්දනය කරොත් ඊටම සුළු වියදම. මේ මොන වුණා අයන් බීම් එක පාවිච්චි කිරීමේ හැකියාව ඒ මොහොතේ පවතින කාලගුණික තත්ත්වෙ මත පදනම් වෙන හින්දා අයන් ඩෝම් එක වෙනුවට අයන් බීම් එක පාවිච්චි කරන්න නම් හැකි වෙන එකක් නැහැ. ඒත් මේ ලේසර් තාක්ෂණය කියන දේ දවසින් දවස දියුණු වෙන හින්දා කවදා හරි දවසක ඊශ්‍රායලයට හැකියාවක් ලැබෙවි අයන් ඩෝම් එක සම්පූර්ණයෙන් අයින් කරලා ඒ වෙනුවට අයන් බීම් පද්ධතිය ස්ථාපිත කරන්න. ඊශ්‍රායලයේ මේ වගේ ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම ලෝකෙටම වැදගත් දෙයක්. ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල්ස් එහෙම නැත්නම් අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල කියලා කියන්නේ දැනට ලෝකයේ යුදමේ වශයෙන් තියෙන විශාලතම අවදානම. ලෝකයේ ඕනම ස්ථානයකට විනාඩි 45කට අඩු කාලයකදී න්‍යෂ්ටික යුද ශීර්ෂයක් කරන් යන්න මේ මිසයිලයක් සමත් වෙනවා. 60 කිලෝමීටර 24000ක විතර වේගයකින් ගමන් කරන මේ මිසයිලයක් නවත්තනවා කියන එක ඉතාම අපහසු කාර්යයක්. ඒත් මේ ලේසර් තාක්ෂණයෙන් දියුණු කිරීම තුළින් අපිට ඉතාම පහසුවෙන් මේ වගේ මිසයිල විනාශ කිරීමේ හැකියාව ලැබෙනවා.